දැන් අදාදින්යන්නේ දැන් අදින්යන්නේ දෙලුම් ගෙඩියක්. එතකොට මම මේකෙදී ඉස්ලාම් පැන්සලෙන් මෙතන ලොකු දෙලුම් ගෙඩියක් ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ එතනින්ම තව දෙලුම් ගෙඩිය පොඩි භාගයක් අඳිනවා. ඉස්සෙල්ලා මම මේ විදිහට දෙලුම් පොඩ්ඩක් උඩ අඳිනවා. අඳින්නේ දැන් සාමාන්‍ය දෙලුම් ගෙඩියක උඩ කුරු තුනක් වගේ තියෙනවනේ. ඒ තුන නැතිව තමයි මම මේ අඳින්නේ. එතකොට මේ අඳින්නේ ඒකේ තියෙන ඉතුරු භාගේ මේ පොත්ත මේ විදිහට අඳිනවා. ඊට පස්සේ දෙලුම් ගෙඩියේ තියෙන දෙලුම් ඇට ටික තමයි මේ අඳින්නේ මම. එතකොට අර කලින් ඇඳි මැද කොටස ඊට පස්සේ මේක දෙපැත්තේ තමයි මම අඳින්නේ දෙලුම් ඇට. දෙලුම් ඇට මේ විදිහට ඒ මුළු එකේම ඇඳ ගන්නවා. දෙලුම් ඇට තව මේ වටේට මේ වගේ පොඩියට පොඩියට ඇඳ ගන්නවා තනින් තනින්. දැන් දෙලුම් ඇට ටික ඇඳලා දැන් මේ ටික හරි. ඊට පස්සේ තියෙන්නේ දැන් පාට කරගන්න එක. දැන් මම මේක පාට කරද්දී ප්ලේට් එකට ගන්නවා කහ පාට, රතු පාට, ඒ වගේම කළු පාට. තැමිලි පාටක් ටිකක් ගන්නවා. කහ පාට ඉස්සලා මේකේ මම තනින් තනින් පොඩක් පාට කරගෙන ඉන්නවා වතුර ටිකක් වැඩිපුර දාලා.
ඊට පස්සේ මම තැඹිලි පාට ගන්නවා තැඹිලි පාට අරගෙන පොඩ්ඩක් තනින් තනින් මේ විදිහට පාට කර ගන්නවා කහ පාටත් පොඩ්ඩක් ඉතුරු වෙන විදිහට ඊට පස්සේ තැඹිලි පාටත් ගාගත්තානේ මම ඊට පස්සේ ඒ ටික වේලෙනකන් මම මේකේ දෙලුන් ඇට ටික පාට කරගෙන ඉන්නවා මේ විදිහට රතු පාටින් තමයි පාට කරන්නේ දෙලුන් ඇට ටික මේ විදිහට වටේ ටික පාට කරගත්තට පස්සේ මැද තියෙන කියන්නේ දෙලුන් ගෙඩි අර බාගේ තියෙන ඇට ටිකත් ඒ විදිහටම රතු පාටින් පාට කරගන්නවා වතුර ටිකක් වැඩිපුර අරගෙන පාට කරගත්තාම ලේසියෙන් පාට වෙනවා දැන් ඒ ටිකත් පාට කරගත්තානේ දැන් ඒ ටික වේලෙනකන් දෙලුන් ගෙඩිය පාට කරගන්න පුළුවන් දෙලුන් ගෙඩිය පාට කරද්දී මම ආයෙ ටිකක් දැන් ප්ලේට් එකේ රතු නැති නිසා ටිකක් දාගත්තා ඊට පස්සේ රතු පාට අරගෙන මේකේ පාට කරගන්නවා තනින් තනින් මේ විදිහට පාට කරගෙන වතුරෙන් පොඩ්ඩක් බොඳ කරලා ගන්නවා මේ විදිහට කහ පාටත් ඉතුරු වෙන විදිහට අර තැඹිලි පාටත් ඉතුරු වෙන විදිහට පොඩ්ඩක් පාට කරගන්නවා ඊට පස්සේ ඒ ටික පාට කරලා ඉවර වෙලා ඒක වේලෙනකන් දෙලුන් ඇට ටික පාට කරගත්ත හැටි ආය ඒක පාට කරද්දි මම කළු චුට්ටක් මික්ස් කරනවා මික්ස් කරලා රතු එකට කළු චුට්ටක් මික්ස් කරලා මේ දෙලුන් ඇටවල පොඩ්ඩක් එහෙම මෙහෙන් ඉටි ටිකක් ඇඳ ගන්නවා හැම එකෙම වගේ
මේ විදිහට ඔක්කොගෙන් වගේ ටිකක් ඇඳ ගන්නවා රතුයි කලේ මික්ස් කරලා හදාගත්ත පාටෙන් මේ විදිහට දැන් හැම එකෙම ඇඳගත්තානේ වටේ තියෙන ටිකේ ඊට පස්සේ මේ දෙක ඇඳ ගන්නවා ඊට පස්සේ පොඩ්ඩක් හෙවණැලි දාගත්තහම ටිකක් හොඳයි මම දාලා පෙන්නන්නම් මේ විදිහට ටිකක් තද පාට වුණා තදට නැතුව ලාවට වතුර ටිකක් තව දාලා ඒ ටික දා ගන්න ඕන මේ විදිහට දාගත්තා ඊට පස්සේ තියෙන්නේ මැද අර දෙලුන් ඇට ටික පාට කරගන්න එක දෙලුන් භාගේ පාට කරේ අනේ ටිකත් අර විදිහටම පාට කරගන්නවා ඇට ටික මේ විදිහට හැම එකෙම වටේ අඳින්නෙත් නැහැ සමහර ඒ වගේ විතරයි වටේ අඳින්නේ ඒ කියන්නේ ගොඩකගෙම වටේ අඳිනවා දෙලුන් ඇටවල මේ විදිහට ඒ ටික මං හිමීට අඳින්නේ ඇඳගෙන ඇඳගෙන යන්න පුළුවන් ඒ ටික මේ විදිහට ඊට පස්සේ මම පොඩ්ඩක් මේ හරියෙන් කොළ පාටක් ටිකක් එකතු කරගත්තා දෙනුන් ඇට ටික ටිකක් ලා පාට වෙලා තියෙනවා ඒ නිසා මම ආයෙ ටිකක් ඒ දෙනුන් ඇට උඩින් රතු පාට පාට කරගන්නවා හැම එකෙම වගේ පාට කරගන්නා දෙලුන් ඇටවල රතු පාටින්
ඊට පස්සේ දෙලුම් ගෙඩිය පාට කරගන්න තමයි තියෙන්නේ. දෙලුම් ගෙඩියේ මේ උඩ ටික ටිකක් අඳුරුවට පාට කරගන්නවා මම. ඊට පස්සේ දෙලුම් ගෙඩියේ මේ විදිහට යට ටික පාට කරගන්න පුළුවන්. ටිකක් අඳුරු රතු පාටක් කළුත් එක එකතු කරලා හදාගෙන. මේ විදිහට ඇඳලා ඇඳලා වතුරෙන් පාට කරගන්න තමයි තියෙන්නේ. අපිට මේක හෙවනැල්ල දාගන්නත් පුළුවන්. කළු ටිකකින් යටින් මේ විදිහට. ඊට පස්සේ වතුරෙන් බොඳ කරලා ගන්න තියෙන්නේ. මේ විදිහට මම පෙන්නන්නම් ඒක බොඳ කරන විදිහ වතුරෙන්. මේ විදිහට. මේ හරියත් ඒ වගේම කළු පාට ටිකක් ගාලා බොඳ කරගන්නවා. ඒ බොඳ කරගත් එකටම රතු ටිකකුත් මික්ස් කරා. දැන් දෙලුම් ගෙඩියේ මම රතු කලය එකතු කරලා ටිකක් අඳුරු පාටින් මේ විදිහට පොඩි පොඩි ඉරි ටිකක් පොඩි පොඩි තිත් ටිකක් දෙලුම් ගෙඩියේ තියාගන්නවා. තව ඔන්න හෙවනැල්ල පොඩ්ඩක් දාගන්න පුළුවන්. ඔන්න ඒ වගේම දෙලුම් ඇටවල සුදු පාට ඩොට් ඩොට් තියලා පොඩ්ඩක් හදාගන්න පුළුවන් ඒක. ඊට කලින් මං ආයෙ ටිකක් රතු පාටින් පාට කරගෙන ඉන්නවා දෙලුම් ඇට ටිකක්. අර වටේ ටික පාට කරේ නැහැනේ. අර බාගේ විතරනි පාට කරේ ඉඳ පොඩ්ඩක් පාට කරගත්තා. මම මේකේ සුදු පාට තිත් තියාගන්නවා. තිත් තියාගන්නේ
පෝස්ට කලර් වලින් මෙන්න මේකෙන් මොකද වෝටර් කලර් වලින් සුදු පාටින් තිත් තිත් බට පේන්නේ අනික එකක් තමයි මේක වේලිලා නැති එක අනික සුදු පාට එකතු කරගත්තාම වෝටර් කලර්ස් වල රතු පාට ලාවෙනා විතරයි පෝස්ට කලර් වලින් මේ විදිහට සුදු පාටින් තියා ගන්න පුළුවන් මේ විදිහට මං හැම එකෙන් වගේ මේ විදිහට තිත් තියා ගන්නවා. නමුත් අර භාගයක් ඇඳලා තියෙන එකේ තියෙන දෙලුම් ඇටවල සමහර ඒවා වගේ විතරයි මේ විදිහට තිත් තියා ගන්නේ. මේ විදිහට පෝස්ට් එක කලර් වලින් තමයි තියන්නේ. ඉන්දිර පොඩියට පොඩියට තියා ගන්නත් පුළුවන්. සමහර වෙලාවක ලොකුවට තිත් ටික තියා ගන්නත් පුළුවන්. එතකොට අර පොඩ්ඩක් දෙලුම් ඇට වෙන් වෙලා පේනවා. දැන් මේ විදිහට තිත් තියාගත්තා. ඊට පස්සේ මේ හරියට ඕනම් පොඩ්ඩක් අඳුර කරගන්න පුළුවන් හෙවණැල්ල වගේ. දැන් හරි. දැන් අඳින්නේ දැන් අඳින්නේ දෙලුම් ගෙඩියක්. එතකොට මම මේකෙදි ඉස්ලාම් පැන්සලෙන් මෙතන ලොකු දෙලුම් ගෙඩියක් ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ එතනින්ම තව දෙලුම් ගෙඩිය පොඩි භාගයක් අඳිනවා. ඉස්සෙල්ලා මම මේ විදිහට දෙලුම් පොඩ්ඩක් උඩ අඳිනවා. අඳින්නේ දැන් සාමාන්‍ය දෙලුම් ගෙඩියක උඩ කුරු තුනක් වගේ තියෙනවනේ. ඒ තුන නැතිව තමයි මම මේ අඳින්නේ. එතකොට මේ අඳින්නේ ඒකේ තියෙන ඉතුරු භාගයේ මේ පොත්ත මේ විදිහට අඳිනවා. ඊට පස්සේ දෙලුම් ගෙඩියේ තියෙන දෙලුම් ඇට ටික තමයි මේ අඳින්නේ මම. එතකොට අර කලින් ඇඳි මැද කොටස ඊට පස්සේ මේක දෙපැත්තේ තමයි මම අඳින්නේ දෙලුම් ඇට.
දෙලුන්ගට මේ විදිහට ඒ මුළු එකේම ඇඳ ගන්නවා. දෙලුන් ඇට තව මේ වටේට මේ වගේ පොඩියට පොඩියට ඇඳ ගන්නවා තනින් තනින්. දැන් දෙලුන් ඇට ටික ඇඳලා දැන් මේ ටික හරි. ඊට පස්සේ තියෙන්නේ දැන් පාට කරගන්න එක. දැන් මම මේක පාට කරද්දී ප්ලේට් එකට ගන්නවා කහා පාට, රතු පාට, ඒ වගේම කළු පාට. තැමිලි පාටක් ටිකක් ගන්නවා. කහ පාට ඉස්සලා මේකේ මම තනින් තනින් පොඩක් පාට කරගෙන ඉන්නවා වතුර ටිකක් වැඩිපුර දාලා. ඊට පස්සේ මම තැඹිලි පාට ගන්නවා. තැඹිලි පාට අරගෙන පොඩ්ඩක් තනින් තනින් මේ විදිහට පාට කරගන්නවා. කහ පාටත් පොඩ්ඩක් ඉතුරු වෙන විදිහට. ඊට පස්සේ තැඹිලි පාටත් ගාගත්තානේ මම. ඊට පස්සේ ඒ ටික වේලෙනකන් මම මේකේ දෙලුන් ඇට ටික පාට කරගෙන ඉන්නවා මේ විදිහට. රතු පාටින් තමයි පාට කරන්නේ දෙලුන් ඇට ටික මේ විදිහට. වටේ ටික පාට කරගත්තට පස්සේ මැද තියෙන يعني දෙලුන් ගෙඩි අර බාගේ තියෙන ඇට ටිකත් ඒ විදිහටම රතු පාටින් පාට කරගන්නවා. වතුර ටිකක් වැඩිපුර අරගෙන පාට කරගත්තාම ලේසියෙන් පාට වෙනවා. දැන් ඒ ටිකත් පාට කරගත්තානේ. දැන් ඒ ටික වේලෙනකන් දෙලුන් ගෙඩිය පාට කරගන්න පුළුවන්. දෙලුන් ගෙඩිය පාට කරද්දී මම ආයෙ ටිකක් දැන් ප්ලේට් එකේ රතු නැති නිසා ටිකක් දාගත්තා. ඊට පස්සේ රතු පාට අරගෙන මේකේ පාට කරගන්නවා තනින් තනින්.
මේ විදිහට පාට කරගෙන වතුරෙන් පොඩ්ඩක් බොඳ කරලා ගන්නවා මේ විදිහට කහ පාටත් ඉතුරු වෙන විදිහට අර තැඹිලි පාටත් ඉතුරු වෙන විදිහට පොඩ්ඩක් පාට කර ගන්නවා ඊට පස්සේ ඒ ටික පාට කරලා ඉවර වෙලා ඒක වේලෙනකන් දෙලුම් ඇට ටික පාට කරගත්ත හැකි ආය ඒක පාට කරද්දී මම කළු චුට්ටක් මික්ස් කරනවා මික්ස් කරලා රතු එකට කළු චුට්ටක් මික්ස් කරලා මේ දෙලුම් ඇටවල පොඩ්ඩක් එහෙම මෙහෙන් ඉරි ටිකක් ඇඳ ගන්නවා හැම එකෙම වගේ මේ විදිහට ඔක්කොගෙන් වගේ ටිකක් ඇඳ ගන්නවා රතුයි කලෙ මික්ස් කරලා හදාගත්ත පාටෙන් මේ විදිහට දැන් හැම එකෙම ඇඳගත්තානේ වටේ තියෙන ටිකේ ඊට පස්සේ මේ දෙකත් ඇඳ ගන්නවා ඊට පස්සේ පොඩ්ඩක් හෙවණැලි දාගත්තාම ටිකක් හොඳයි මම දාලා පෙන්නන්නම් මේ විදිහට ටිකක් තද පාට වුණා තදට නැතුව ලාවට වතුර ටිකක් තව දාලා ඒ ටික දා ගන්න ඕන මේ විදිහට දාගත්තා ඊට පස්සේ තියෙන්නේ මැද අර දෙලුම් ඇට ටික පාට කරගන්න එක දෙලුම් භාගේ පාට කරේ අනේ ටිකත් අර විදිහටම පාට කරගන්නවා ඇට ටික මේ විදිහට හැම එකෙම වටේ අඳින්නෙත් නැහැ සමහර ඒ වගේ විතරයි වටේ අඳින්නේ ඒ කියන්නේ ගොඩකගෙම වටේ අඳිනවා දෙලුම් ඇටවල මේ විදිහට
ඒ ටික මං හිමීට අඳින්නේ ඇඳගෙන ඇඳගෙන යන්න පුළුවන් ඒ ටික මේ විදිහට ඊට පස්සේ මම පොඩ්ඩක් මේ හරියෙන් කොළ පාටක් ටිකක් එකතු කරගත්තා දෙනුන් ඇට ටික ටිකක් ලා පාට වෙලා තියෙනවා ඒ නිසා මම ආයෙ ටිකක් ඒ දෙනුන් ඇට උඩින් රතු පාට පාට කරගන්නවා හැම එකෙම වගේ පාට කරගන්නා දෙලුන් ඇටවල රතු පාටින් ඊට පස්සේ දෙලුන් ගෙඩිය පාට කරගන්න තමයි තියෙන්නේ දෙලුන් ගෙඩියේ මේ උඩ ටික ටිකක් අඳුරුවට පාට කරගන්නා මම ඊට පස්සේ දෙලුන් ගෙඩියේ මේ විදිහට යට ටික පාට කරගන්න පුළුවන් ටිකක් අඳුරු රතු පාටක් කළුත් එක එකතු කරලා හදාගෙන මේ විදිහට ඇඳලා ඇඳලා වතුරෙන් පාට කරගන්න තමයි තියෙන්නේ අපිට මේකේ හෙවණැල්ල දාගන්නත් පුළුවන් කළු ටිකකින් යටින් මේ විදිහට ඊට පස්සේ වතුරෙන් බොඳ කරලා ගන්න තියෙන්නේ මේ විදිහට මම පෙන්වන්නම් ඒක බොඳ කරන විදිහ වතුරෙන් මේ විදිහට මේ හරියෙත් ඒ වගේම කළු පාට ටිකක් ගාලා බොඳ කරගන්නවා
ඒ බොඳ කරගත් එකට මම රතු ටිකකුත් mix කරා. දැන් දෙලුම් ගෙඩිය මම රතු කලය එකතු කරලා ටිකක් අඳුරු පාටින් මේ විදිහට පොඩි පොඩි ඉරි ටිකක් පොඩි පොඩි තිත් ටිකක් දෙලුම් ගෙඩිය තියා ගන්නවා. තව ඔන්න හෙවණල පොඩ්ඩක් දාගන්න පුළුවන්. ඔන්න ඒ වගේම දෙලුම් ඇටවල සුදු පාට ඩොට් ඩොට් තියලා පොඩ්ඩක් හදාගන්න පුළුවන් ඒක. ඊට කලින් මං ආයෙ ටිකක් රතු පාටින් පාට කරගෙන ඉන්නවා දෙලුම් ඇට ටිකක්. අර වටේ ටික පාට කරේ නැහනේ. අර බාගේ විතරනේ පාට කරේ ඉඳ පොඩ්ඩක් පාට කරගත්තා. මම මේකේ සුදු පාට තිත් තියා ගන්නවා. තිත් තියාගන්නේ පෝස්ට් කලර් වලින් මෙන්න මේකෙන්. මොකද වෝටර් කලර් වලින් සුදු පාටින් තිත් තිබ්බට පේන්නේ අනික එකක් තමයි මේක වේලිලා නැති එක. අනික සුදු පාට එකතු කරගත්තාම වෝටර් කලර්ස් වල රතු පාට ලාවෙනවා විතරයි. පෝස්ට් කලර් වලින් මේ විදිහට සුදු පාටින් තියා ගන්න පුළුවන්. මේ විදිහට මං හැම එකෙන් වගේ මේ විදිහට තිත් තියා ගන්නවා. නමුත් අර භාගයක් ඇඳලා තියෙන එකේ තියෙන දෙලුම් ඇටවල සමහර ඒවා වගේ විතරයි මේ විදිහට තිත් තියා ගන්නේ. මේ විදිහට පෝස්ටර් කලර් වලින් තමයි තියන්නේ. ඉදිරියට පොඩියට පොඩියට තියා ගන්න පුළුවන්. සමහර වෙලාවක ලොකුවට තිත් ටික තියා ගන්නත් පුළුවන්. එතකොට අර පොඩ්ඩක් දෙලුම් ඇට වෙන් වෙලා පේනවා. දැන් මේ විදිහට තිත් තියාගත්තා. ඊට පස්සේ මේ හරියට ඕන පොඩ්ඩක් අඳුරු කරගන්න පුළුවන් හෙවණැල්ල වගේ. දැන් හරි. දැන් අඳින්නේ දෙලුම් ගෙඩියක්. එතකොට මම මේකෙදි ඉස්ලාම් පැන්සලෙන් මෙතන ලොකු දෙලුම් ගෙඩියක් ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ එතනින්ම තව දෙලුම් ගෙඩිය පොඩි භාගයක් අඳිනවා. ඉස්සෙල්ලා මම මේ විදිහට දෙලුම් පොඩ්ඩක් උඩ අඳිනවා. අඳින්නේ දැන් සාමාන්‍ය දෙලුම් ගෙඩියක උඩ කුරු තුනක් වගේ තියෙනවනේ, ඒ තුන නැතිව තමයි මම මේ අඳින්නේ.
එතකොට මේ අඳින්නේ ඒකේ තියෙන ඉතුරු භාගයේ මේ පොත්ත මේ විදිහට අඳිනවා. ඊට පස්සේ දෙලුම් ගෙඩියේ තියෙන දෙලුම් ඇට ටික තමයි මේ අඳින්නේ මම. එතකොට අර කලින් ඇඳේ මැද කොටස ඊට පස්සේ මේක දෙපැත්තේ තමයි මම අඳින්නේ දෙලුම් ඇට. දෙලුම් ඇට මේ විදිහට ඒ මුළු එකේම ඇඳ ගන්නවා. දෙලුම් ඇට තව මේ වටේට මේ වගේ පොඩියට පොඩියට ඇඳ ගන්නවා තනින් තනින්. දැන් දෙලුම් ඇට ටික ඇඳලා දැන් මේ ටික හරි. ඊට පස්සේ තියෙන්නේ දැන් පාට කරගන්න එක. දැන් මම මේක පාට කරද්දී ප්ලේට් එකට ගන්නවා කහා පාට, රතු පාට, ඒ වගේම කළු පාට. තැමිලි පාටක් ටිකක් ගන්නවා. කහ පාට ඉස්සලා මේකේ මම තනින් තනින් පොඩක් පාට කරගෙන ඉන්නවා වතුර ටිකක් වැඩිපුර දාලා. ඊට පස්සේ මම තැඹිලි පාට ගන්නවා. තැඹිලි පාට අරගෙන පොඩ්ඩක් තනින් තනින් මේ විදිහට පාට කරගන්නවා කහ පාටත් පොඩ්ඩක් ඉතුරු වෙන විදිහට. ඊට පස්සේ තැඹිලි පාටත් ගාගත්තානේ මම. ඊට පස්සේ ඒ ටික වේලෙනකන් මම මේකේ දෙලුම් ඇට ටික පාට කරගෙන ඉන්නවා මේ විදිහට.
රතු පාටින් තමයි පාට කරන්නේ දෙලුම් ඇට ටික මේ විදිහට. වටේ ටික පාට කරගත්තට පස්සේ මැද තියෙන يعني දෙලුම් ගෙඩි අර බාගේ තියෙන ඇට ටිකත් ඒ විදිහටම රතු පාටින් පාට කරගන්නවා. වතුර ටිකක් වැඩිපුර අරගෙන පාට කරගත්තාම ලේසියෙන් පාට වෙනවා. දැන් ඒ ටිකත් පාට කරගත්තානේ. දැන් ඒ ටික වේලෙනකන් දෙලුම් ගෙඩිය පාට කරගන්න පුළුවන්. දෙලුම් ගෙඩිය පාට කරද්දී මම ආයෙ ටිකක් දැන් ප්ලේට් එකේ රතු නැති නිසා ටිකක් දාගත්තා. ඊට පස්සේ රතු පාට අරගෙන මේකේ පාට කරගන්නවා තනින් තනින්. මේ විදිහට පාට කරගෙන වතුරෙන් පොඩ්ඩක් බොඳ කරලා ගන්නවා. මේ විදිහට කහ පාටත් ඉතුරු වෙන විදිහට අර තැඹිලි පාටත් ඉතුරු වෙන විදිහට පොඩ්ඩක් පාට කරගන්නවා. ඊට පස්සේ ඒ ටික පාට කරලා ඉවර වෙලා ඒක වේලෙනකන් දෙලුම් ඇට ටික පාට කරගත්ත හැකි ආය. ඒක පාට කරද්දි මම කළු චුට්ටක් මික්ස් කරනවා. මික්ස් කරලා රතු එකට කළු චුට්ටක් මික්ස් කරලා මේ දෙලුම් ඇටවල පොඩ්ඩක් එහෙම මෙහෙන් ඉරි ටිකක් ඇඳ ගන්නවා හැම එකෙම වගේ. මේ විදිහට ඔක්කොගෙන් වගේ ටිකක් ඇඳගන්නවා රතුයි කලේ මික්ස් කරලා හදාගත්ත පාටෙන්. මේ විදිහට දැන් හැම එකේම ඇඳගත්තානේ.
වටේ තියෙන ටිකේ ඊට පස්සේ මේ දෙක එතන ගන්නවා ඊට පස්සේ පොඩ්ඩක් හෙවණැලි දාගත්තාම ටිකක් හොඳයි මම දාලා පෙන්නන්න මේ විදියට ටිකක් තද පාට වුණා තදට නැතුව ලාවට වතුර ටිකක් තව දාලා ඒ ටික දා ගන්න ඕන මේ විදිහට දාගත්තා ඊට පස්සේ තියෙන්නේ මැද අර දෙලුම් ඇට ටික පාට කරගන්න එක දෙලුම් භාගේ පාට කරේ අනේ ටිකත් අර විදිහටම පාට කරගන්නවා ඇට ටික මේ විදිහට හැම එකෙම වටේ අඳින්නෙත් නැහැ සමහර ඒ වගේ විතරයි වටේ අඳින්නේ ඒ කියන්නේ ගොඩකගෙම වටේ අඳිනවා දෙලුම් ඇටවල මේ විදිහට ඒ ටික මං හිමීට අඳින්නේ ඇඳගෙන ඇඳගෙන යන්න පුළුවන් ඒ ටික මේ විදිහට ඊට පස්සේ මම පොඩ්ඩක් මේ හරියෙන් කොළ පාටක් ටිකක් එකතු කරගත්තා. දෙනුම් ඇට ටික ටිකක් ලා පාට වෙලා තියෙනවා. ඒ නිසා මම ආයෙ ටිකක් ඒ දෙනුම් ඇට උඩින් රතු පාට පාට කරගන්නවා. හැම එකෙම වගේ පාට කරගන්නා දෙලුම් ඇටවල රතු පාටින් ඊට පස්සේ දෙලුම් ගෙඩිය පාට කරගන්න තමයි තියෙන්නේ. දෙලුම් ගෙඩියේ මේ උඩ ටික ටිකක් අඳුරුවට පාට කරගන්නා මම. ඊට පස්සේ දෙලුම් ගෙඩියේ මේ විදිහට යට ටික පාට කරගන්න පුළුවන් ටිකක් අඳුරු රතු පාටක් කළුත් එක එකතු කරලා හදාගෙන
මේ විදිහට ඇඳලා ඇඳලා වතුරෙන් පාට කරගන්න තමයි තියෙන්නේ. අපිට මේක හෙවණැල්ල දාගන්නත් පුළුවන්. කළු ටිකකින් යටින් මේ විදිහට. ඊට පස්සේ වතුරෙන් බොඳ කරලා ගන්න තියෙන්නේ. මේ විදිහට මම පෙන්නන්නම් ඒක බොඳ කරන විදිහ වතුරෙන්. මේ විදිහට. මේ හරියෙත් ඒ වගේම කළු පාට ටිකක් ගාලා බොඳ කර ගන්නවා. ඒ බොඳ කරගත් එකට මම රතු ටිකකුත් මික්ස් කරා. දැන් දෙලුම් ගෙඩිය මම රතු කලයකට කරලා ටිකක් අඳුරු පාටින් මේ විදිහට පොඩි පොඩි ඉරි ටිකක් පොඩි පොඩි තිත් ටිකක් දෙලුම් ගෙඩියේ තියාගන්නවා. තව ඔන්න හෙවණැල්ල පොඩ්ඩක් දාගන්න පුළුවන්. ඔන්න ඒ වගේම දෙලුම් ඇටවල සුදු පාට ඩොට් ඩොට් තියලා පොඩ්ඩක් හදාගන්න පුළුවන් ඒක. ඊට කලින් මං ආයෙ ටිකක් රතු පාටින් පාට කරගෙන ඉන්නවා දෙලුම් ඇට ටිකක්. අර වටේ ටික පාට කරේ නැහැනේ. අර බාගෙ විතරනේ පාට කරේ ඉඳ පොඩ්ඩක් පාට කරගත්තා. මම මේකේ සුදු පාට තිත් තියාගන්නවා. තිත් තියාගන්නේ පෝස්ට් කලවලින් මෙන්න මේකෙන්. මොකද වෝටර් කලවලින් සුදු පාටින් තිත් තිබ්බට පේන්නේ. අනික එකක් තමයි මේක වේලිලා නැති එක. අනික සුදු පාට එකතු කරගත්තාම වෝටර් කලර්ස් වල රතු පාට ආවෙනවා විතරයි. පෝස්ට් කලවලින් මේ විදිහට සුදු පාටින් තියාගන්න පුළුවන්. මේ විදිහට මං හැම එකෙන් වගේ මේ විදිහට තිත් තියාගන්නවා. නමුත් අර භාගයක් ඇඳලා තියෙන එකේ තියෙන දෙලුම් ඇටවල සමහර ඒවා වගේ විතරයි මේ විදිහට තිත් තියාගන්නේ.
මේ විදිහට පෝස්ටර් කලර් වලින් තමයි තියන්නේ. ඉන්දර පොඩියට පොඩියට තියා ගන්න පුළුවන් සමහර වෙලාවක ලොකුවට තිත් ටික තියා ගන්නත් පුළුවන්. එතකොට අර පොඩ්ඩක් දෙලුම් ඇට වෙන් වෙලා පේනවා. දැන් මේ විදිහට තිත් තියාගත්තා. ඊට පස්සේ මේ හරියට ඕනම් පොඩ්ඩක් අඳුර කරගන්න පුළුවන් හෙවණැල්ල වගේ. දැන් හරි.